පොතේ මේ අපි රුධිර පටකය ගැන ලියමු රුධිර පටකය කියලා මාතෘකාව දාන්න එයාට පළවෙනි ස්ථමක එක රුධිරේ විශේෂිත රුධිරේ විශේෂිත රුධිරේ විශේෂිත සම්බන්ධක පටකයක් වේ रुद्रे विशेषित संबंध के पद क्या विशेषित संबंध के पद क्या रुद्रे विशेषित संबंध के पद क्या इलाक मैं विशेषत्व वाणी මේ විශේෂත්වය වන්නේ මේ විශේෂත්වය වන්නේ විශේෂත්වය වන්නේ पूरकय 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 वरान्नसिदान रुधिर प्लास्मय पूरकय क्या रुधिर प्लास्मय पूरकय श्रावेवन्नी श्रावेवन्नी रुधिर शैल मगिन नवीम विशेषत्ते की रुधिर शैल मगिन नवीम विशेषत्ते की पोते में මේ නෝට් එක අපි ඉවර කළාලු මම ඒකයි පුතාලගෙන් ඇහුවේ සම්පූර්ණ අවසාන මාතෘකාව මොකද ලිව්වේ කියලා එතකොට රුධිර පටකය ගැන සම්පූර්ණයෙන් ලියලා ඉවර කළා ඒ කියන්නේ යකේ කෘත්‍ය ලිව්වා කියන්නේ රුධිර පටකය ඉවරයි මම ඒකයි මේ මට රුධිර පටකය කියලා මතකයි නමුත් ඉවර කරපු මාතෘකාව සිංහලෙන් ඇහුවේ එකයි ගිය සතියේ හිටපු කාගෙන් නේද කට්ටියම සද්ද නැතුව ඉඳලා දැන් කියනවා එක ලිව්වා කියලා නේද පන්නන්නෝනි මේ ළමයි ටික එතකොට මේ අපිට එහෙමනම් තියෙන පොතේ පේශි පඩගය ගැන තමයි කතා කරන්න තියෙන්නේ පේශි පඩගය පේශි පඩගය मातृकावधान पेशी पड़के पेशी पटके पुते मातु का वजह पेशी पटके के ला
අපුතේ යටින් අපි ස්ටමක් එකක් දාලා ලියමු දැන් ඔය අපි පේශි කියලා කියන්නේ මාංශ පේශි නේද පේශි වර්ග තුනක් අපි කතා කරනවා පේශි වර්ග තුනක් අපි කතා කරනවා පුතේ එකක් තමයි කංකාල පේශි කියලා කියන්නේ කංකාල පේශි ඊළඟට තියෙන හර්ට් පේශි ඊළඟට තියෙන අපතේ සිවිඳු පේශි පේශි වර්ග තුනයි මම ওই ටික ගැන විස්තරයක් කරන්නම් ඊට කලින් පොදුවේ මේ පේශි වලින් කරන කාර්ය පිළිබඳව අපි පොඩ්ඩක් ලියාගමු දන්න ඉෂ්ඨමක් එකක් කියන්නේ පේශි පටකය පේශි සෛලෙහෙවත් පේශි පටකය පේශි සෛලෙහෙවත් පේශි සෛලෙහෙවත් පේශි සෛලෙහෙවත් පේශි තන්තු වලින් සමන්විත වෙයි පේශි තන්තු වලින් සමන්විත වෙයි ඔන්න චුට්ටක් පොඩි මතකයක් මතක් කරනවා පොඩ්ඩක් අපි අපිච්ඡේද පද කියන නැත්නම් සම ගැන කතා කරද්දී අපිච්ඡේද පද කියේ සෛල පීඩලා තිබුණේ මේ වගේ පහදස්ත පඩලයක් මත මෙහෙම තමයි සෛල පීඩලා තිබුණේ මේ න්‍යාස්තු අහමද උන් මේ සෛල වලට රුධිර සපයමක් තිබුණා ඒ කියන්නේ අපිට අපේ දේහය තුල නම් සෛල වලට පොද රුධිර සපයමක් තියෙන්න ඕනි නමුත් මේ වට පුතේ රුධිර සපයමක් නැහැ මේ පාදස්ත පටලේ මගින් මේවට පෝෂණයක් සපේනවා සෛල වලට හැබැයි පුතේ මාංශ පේශියක් ගත්තාම මේ මාංශ පේශිය මේ වගේ පේශි තන්තු සෛල වලින් තමයි පේශි සෛල වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ පේශියට නම් මනා රුධිර සපයමක් සෑම සෛලයක් සෛලයක් ගන්නම පුතේ තියෙනවා සෑම සෛලයක් සෛලයක් ගන්නම තියෙනවා හොඳ රුධිර සපයමක් ඒකට හේතුව තමයි හැම තිස්සෙම අපි මාංශ පේශි අපේ ඇඟේ මාංශ පේශි ක්‍රියාත්මක වෙනවා උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ දැන් හෘදය කෙනෙකු උපතේ සිට මරණය දක්වාම රිද්මයානුකූල චලිතය සංකෝචනය හිල්ලි මෙහෙම ඕකට පේශි වලට දැන් හැම තිස්සෙම සංකෝචනය හිල්ලි අපි ඇවිදින්න ගියොත් අත්තල පේශි පාදවල පේශි සංකෝචන හිල්ලීමකට ලක් වෙනවා. එහෙනම් මේවට හොඳ ශක්තියක් ඕනි. එහෙනම් පුතේ හොඳ රුධිර සපයමක් තිබුණොත් තමයි ආහාර හා ඒ කියන්නේ ශක්තියක් විදියට පුතේ ඔක්සිජන් සහ ග්ලූකෝස් ලැබෙන්නේ. ඒ නිසා හොඳ මනා රුධිර සපයමක් මේ පේශි සෛල වලට ලැබෙනවා. ඒ කාරණේ අපි ලියාගමු. අපිච්ඡද පටකයෙන් නොව අපිච්ඡද පටකයෙන් නොව අපිච්ඡද පටකයෙන් නොව අපිච්ඡද පටකයෙන් නොව पेशी पटक वलट पेशी पटक वलट मना रुधिर सपयमक मना रुधिर सपयमक मना रुधिर सपयमक පවති ඊළඟ ඉෂ්ඨමක් ඊළඟ ඉෂ්ඨමක් මෙම රුධිර සැපයුම මගින් මෙම රුධිර සැපයුම මගින් මෙම රුධිර සැපයුම මගින්
පොදුසපියම මගින් පේශි පඩකයට පේශි පඩකයට ඉතා ඉක්මනින් ඔක්සිජන් හා පෝෂක 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 සපය बाहर पारे अम्यमेंट अपे देह प्रतिचार आकार ප්‍රතිචාර දක්වන විදිය තමයි සමායෝජනයේ කියලා කියන්නේ සමායෝජනයේදී ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රතිචාර දැක්වීම සඳහා කාරකයක් ලෙස ක්‍රියා කරන්නේ කාරකයක් ලෙස ක්‍රියා කරන්නේ කාරකයක් ලෙස ක්‍රියා කරන්නේ කාරකයක් ලෙස ක්‍රියා කරන්නේ පේශි පඩකයයි अदाल पणिविधि स्नायु मगिन मोल अन्नमे पादे कटुआ करना किन पानविडे मोले जमे आ मैं अदाल पानविडे इटे मोले इंतक पर प्रतिचारी है एक को मग एक एक किनारे एक एक उद्यत तमा प्रतिचार दे काकुल आते हैं रंजन दिखिएनो कटुआ हाई वध करने किनो पादे वध गाने किएनो उड़ापने पना यांदे किएनो नेत ये अनु तमा व्याल प्रयाकर ඒ පණිවිඩය අරගෙන ඔයාලට දෙන පණිවිඩය අරගෙන ස්නායු මගින් දෙනවා පුත්තේ මෙන්න මේ කියන මාංශපේශි වලට පාදයේ තියෙන මාංශපේශි වලට තමයි පණිවිඩය දෙන්නේ මොකද දුවන්න කිව්වොත් දුවන්නේ පේශි සංකෝචන හිල්ලින් මගින් එහෙනම් පේශිය මේ වෙලාවේ කාරකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා පාදී ඉවතර ගන්න කිව්වොත් ඉවතර ගන්න ඒ විදිහට අදාළ प्रधानी
එකක් තමයි පුතේ කංකාල් සිනිඳු පේශි ඉස්සරලාන සිනිඳු සිනිඳු පේශි ඊළඟ කංකාල පේශි හර් පේශි ඔන්න පේශි පඩක වර්ග අපි දැන් එමෝ මේ තුන්දෙනාගෙන මම පොඩ්ඩක් විස්තර කරලා ඉන්න අහගන්න සිනිඳු පේශි ගත්තාම මේවා තියෙන්නේ ආහාර මාර්ගයේ ඇතුළ බිත්තිය මුත්‍රාශයේ ඇතුළ බිත්තිය රුධිර වාහිනියක ඇතුළ බිත්තිය මේ වගේ තැන්වල තමයි සිනිඳු පේශි තියෙන්නේ කංකාල පේශි ගත්තාම දෙරේ බොහොම ස්ථානවල කියනවා අතේ පාදයේ ඇඟිලි වල බෙල්ල හරවන්න පුළුවන් වෙලා තියෙන්නේ hina වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔය කංකාල පේශි වලට පින් සිද්ධ වෙයි ඊළඟ හෘද පේශි තියෙන්නේ එකම එක තැනක ඒ හෘදේ පමණයි තියෙන්නේ එකම එක තැනක ඒ හෘදේ පමණයි හෘද උපතේ සිට මරණය දක්වා හෘදයේ තුල සිදුවන රිද්මයානුකූල චලිතයට ඔය කියන හෘද පේශි වැදගත් වෙනවා. දැන් පොඩි අනුමාත්‍රකාවක් විදිහට දාමු සිනිඳු පේශි. සිනිඳු පේශි. සිනිඳු පේශි. සිනිඳු පේශි සෛලවලින් නිර්මාණය විය ඊට ඉෂ්ටම අවයවවල බිත්තියේ පිහිටාය. අවයවවල බිත්තියේ පිහිටාය. උදාහරණ දාන්න. උදාහරණ. ආහාර මාර්ග බිත්තිය රුධිර වාහිනී බිත්තිය මුත්‍රාස බිත්තිය ඔතෙන්ට රූපයක් තියෙනවා අඳින්න
අවශ්‍ය ප්‍රමාණය ඉඩ තියා ගන්න අතුපත හම්බ වෙලා නැති අයට අදාළ ගෲප් එකකට මේ රූප ටික දානවා. මේවත් ටික කරන්න අතුපත හම්බ වෙලා නැත්නම් ගෲප් එකකට මේක දානවා. කවුරුත් මැසේජ් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රූප ටික එවන්න කියලා මම අදාළ ගෲප් එකට ඒක දානවා පුතේ. පිටු අංක 13 118 पिटु अंक रूपये रोल पहाकयागे रोल हाया कि तरह दिया पिटु अंक धातु छोटा किक मू ඊළඟට දාන්න අනුමාත්‍යකව සිනිදු පේශි සයිඩව ලක්ෂණ සිනිදු පේශි සයිඩව ලක්ෂණ සිනිදු පේශි සයිඩව ලක්ෂණ අංක දාල්ද අංකේ තරකු රූපී සයිඩව නතර තරකු රූපී කියන්නේ පුතේ මේ මේව ගත්තාම මේ සයිඩ මෙහෙම මේ දෙපසින් සිහින් මැද ටිකක් ඝනකමින් වැඩි දෙපසින් සිහින් මැද මෙහෙම සයිලිකුත් න්‍යස්තියක් තියෙනවා මෙහෙම පුතේ දෙපසින් සිහින් මැද ඝනකමින් වැඩි අපි ඒක තර්ක රූපී කියලා කියන තර්ක රූපී හැඩති සයිලවන අතර තර්කරූපී ඇදති සෛලවණ අතර ශාකණේවි නොමෙත ඒ කියන්නේ අතු බෙදිලා නැහැ ශාකණේවි නොමෙත ශාකණේවි නොමෙත ඊළඟ අංක දෙක මෙම සෛල ඒකනියස්තිකවන අතර කියන්නේ ඒකනියස්තියයි තියෙන්නේ මෙම සෛල ඒකනියස්තිකවන අතර සෛල මැදේ න්‍යස්ති පිහිටාත් සෛල මැදේ න්‍යස්ති පිහිටාත් සෛල මැදේ න්‍යස්ති පිහිටාත් පුතේ මේකේ තව තියෙන විශේෂත්වයක් තමයි බොහොමයක් ඔය පේශිපඩ ගත්තා මේ වෙන මේ මෙම හරස්සතර ඉදි තියෙනවා හැබැයි මෙයාගේම හරවට ඉදි නෑ අපි ඒක නිසා කියනවා මේ හරස් විලේකන නැත කියලා හරස් විලේකන නැත ඒක කලින් කියපුවෙත් පුතේ ඒක න්‍යස්තික වන අතර සෛලී මාසයිල මැදේ න්‍යස්ති පිහිට දැන් කිව්වේ හරස් විලේකන නැත හරස් විලේකන නැති හින්දා මෙයාලට අපි කියනවා නිර්විලිකිත පේශි කියලා නිර්විලිකිත පේශි කියලා කියන්නේ හරස් විලේකන නැති හින්දා නිර්විලිකිත පේශි කියලා කියනවා හරස් විලේකන නැති හින්දා ඊළඟ එක ඉක්මනින් විඩාවටපත් නොවි ඉක්මනින් විඩාවටපත් නොවි ඉක්මනින් විඩාවට පත් නොවේ. තව එකක් ලියන්න පුතේ. ඔය
වල තියෙනවා වර්ග දෙකක්. එකක් තමයි අනිච්චං. අනිත් එක තමයි ඉච්ඡං. ඉච්ඡානුග කියන්නේ හිතාමතා ක්‍රියාකරණ. ඉච්ඡානුග කියන්නේ පුතේ හිතාමතා. අනිච්ඡානුග කියන්නේ නොසිතා. එතකොට මේවා ආහාර මාර්ග විත්ති මේවා තියෙන දේවල්. එතකොට මුත්‍රාස් විත්ති රුධිර සංසන වාහිනී විත්ති වල තියෙන්නේ මේවා ඒ නිසා අනිච්චානුකෝ තම ක්‍රියා කරන්නේ ඊළඟ කාරණේ විදිහට දාන්න අනිච්චානුකෝ ක්‍රියා කරයි පුතේ ඊළඟට දාන්න මාතෘකාව කංකාල පේශි පටකය කංකාල පේශි පටකය කංකාල පේශි පටකය කංකාල පේශි පටකය ඒ අදිෂ්ඨ වාක්‍යයක් දාලා ලියන්න කංකාල පේශි සෛලවලින් කංකාල පේශි සෛලවලින් කංකාල පේශි සෛලවලින් කංකාල පේශි සෛලවලින් සෑදියද කංකාල පේශි සෛලවලින් සෑදියද ඊළඟ ස්ථාවරික සැකිලි පද්ධතිය හා සම්බන්ධව පවතින අතර 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 පෘෂ්ඨවංශීන්ගේ සංචරණයට පෘෂ්ඨවංශීන්ගේ සංචරණයට හා චලන වලට දායක වෙයි හා චලන වලට දායක වෙයි උදාහරණ 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 ද්විශීර්ෂ පේශිය පුතේ ද්විශීර්ෂ පේශිය අත්තේ මේ මෙතන ඉස්සරහින් ද්විශීර්ෂ ඊළඟ ත්‍රිශීර්ෂ පේශිය ද්විශීර්ෂ පේශිය ඊළඟ ත්‍රිශීර්ෂ පේශිය මුහුණේ පේශි ඇඟිලිවල පේශිය වගේ උදාහරණ ටික ගන්න. පොදෙමේ ඊළඟට
අර කලින් එකේ වගේම ඉඩ තියාගන්න කලින් එකේ වගේම ඉඩ තියාගන්න එකේ 19 රුපය පිටු අංක 14 රූල් 6ක් විතර තියාගන්න එක दिगटी सिलिंडर आकार साइड वे दिग्गति सिलेंडर आकार साइड वे इलंका शाकनेवी नेत नेत शाकनेवी नेत शाकनेवी नेत बहुन्यस्तिक वनातर बहुन्यस्तिक वनातर बहुन्यस्तिक वनातर बहुन्यस्तिक वनातर हरस विलेखन एत हरस विलेखन एत උදේ අපි මේ සයිඩ ගත්තාම මේ සයිඩ සිලින්ඩරාකාරයි මෙහෙම තියෙන්නේ සයිඩ මෙහෙම එකක තියෙන්නේ අතු බෙදිලා නැහැ මේවයි මෙහෙම තියෙන්නේ මේක හරස් අතර තියෙන මෙහෙම ඉරි තියෙනවා විලේකන ඒ නිසා අපි මේවට කියනවා විලිකිත පේශි කියලා විලිකිත පේශි හරස් විලේකන ඇත්ත වනාහනස් දාන්න විලිකිත පේශි වේ विलिखित पेशी
इच्छानुगव क्रियाकरण अतर इच्छानुगव क्रियाकरण अतर अधिकलस क्रियाकिरीमेदी अतिकलस क्रियाकिरीमेदी विदावट पत्ते अतिकलस क्रियाकिरीमेदी विदावट पत्ते හරි පේශිය යටතේ අවසාන පේශි වර්ගයේ හර්ත් පේශි මාතෘකාව දාන හර්ත් පේශි ඒ අද පුතේ ඉස්තම වාක්‍යයක් දාන්න अभी कौन है हर्दे पावना ही में हर्द पेशी तीर नहीं केरे को उपदेश सीता मारने डाक पास सिद्धवन रेडमियान कुल चालितिया में बिन्ने हर्द पेशी निसापुते संकोचने हिल्ली सिद्धवन्ने हर्द पेशी निसा तो मैं आ विदाउट पाते ने मैं पढ़ गया विदाउट पातुनो एक यानी मैं अंतर वेनो मारने तमाके निगे अभी यह रिश्ता हर्त पेशी पटके हर्त पेशी साइड वाली हर्त पेशी पटके हर्त पेशी साइड वाली सैदी अते पुते इलं कांगी हर्दे पमनक दक्न लबिन हर्दे पमनक दक्न लबिन स्विशेशी पड़ क्या क्वी स्विशेशी पड़ क्या क्वी हर्दे पमनक दक्न लबिन स्विशेशी पड़ क्या क्वी इतन डक पड़ी डक दिया करना रोल हायक की तरह दां हतरा पिटूए एक एविस दां हतरा पिटूए एक एविस अनुमान तो कावल यान रुपया दे दिया ला हर पे साइड लक्षण है हर्त पेश साइड वाल लक्षण है हर पे सही लो लक्षण आप तो यहाँ के एक
ඒකනියස්තික ඒකනියස්තික හරස්විලේකන සහිත හරස්විලේකන සහිත වරහන් ඇතුළේ ලියන විනිකිත කියලා හරස්විලේකන සහිත විනිකිත उपदेशित मरने दप्पा උපතේසිත මරණය දක්වා උපතේසිත මරණය දක්වා විඩාවටපත් නොවි රිද්මයානුකූලව චලනයේ වී විඩාවටපත් නොවි රිද්මයානුකූලව චලනයේ වී උපදේශිත මරණය දක්වා විඩාවටපත් නොවි රිද්මයානුකූලව චලනයේ වී පොතේ ඊළඟ කාරණේ විශේෂ දෙයක් මේකේ ඔයාලට ඔය රූප ස්ථාන අදිනකොට වෙන්නේ මේ වගේ තදට මෙහෙම මුදු වගේ විව දකින්න අපි මේවට කියන්නේ අන්තරස්ථාපිත මඩල කියලා අන්තරස්ථාපිත මඩල කියලා කියනවා ලියන්න පුතේ ඒ කාරණය සෛල අතර අන්තරස්ථාපිත මඩල අන්තරස්ථාපිත මඩල අන්තරස්ථාපිත මඩල අන්තරස්ථාපිත මඩල පිහිටයි අන්තරස්ථාපිත මඩල පිහිටයි ඒකේ අවසාන කාරණේ අනිච්ඡානුභව ක්‍රියාකර්ත අනිච්ඡානුභව ක්‍රියාකර්ත අනිච්ඡානුභව ක්‍රියාකර්ත අනිච්ඡානුකූල ක්‍රියා. ඔන්න සම්පූර්ණ පේශි පටකය ගැන හරි. අපිට එතකොට මේ පාඩම ඉවර කර ගන්න තව එක පටක වර්ගයක් තියෙන්නේ. එතකොට මේ පාඩම ඉවරයි. ඔයාල ලබන සතියේ මාතෘකාව කියන්නේ ස්නායු පටකය කියලා. ස්නායු පටකය. මම හපුවාම කියන්නේ නැත්නම් මම පොඩ්ඩක් සකහන් කරලා මේක තියා ගන්න ඕන නැත්නම් අමතක වුණ එක මං ගැටලුවා. දියන පුතේ මේ स्नायु पड़गी
පුතේ මම පොඩි වැඩ දෙකක් ඔයාලට කිව්වා මොකද මේව නැත්තම් පාඩම් කරද්දි මතක තියාගන්න අපහසුයි මතක තියාගන්න ලේසියෙන් නම් ඔය කට්ටිය වගු කීපයක් ඉන්නේ මං හිතන්නේ කීප දෙනෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ අනිත් අයත් මේ වැඩේ කරන්න අපි මේ පටක අවස්ථාව ගත්තාම ශාක පටකවල පුතේ අපි කිව්වා ඒකෝ කොලියක් නියම හරස්සතර අරගෙන සරල ස්ථිර පටකය තමයි මේ වර්ධ කරේ අපි සරල ස්ථිර පටකය සරල ස්ථිර පටකය පටක වර්ග තුනකින් සමන්විතයි මුදුස්තර ස්ථූල කෝණස්තර සහ දුඩස්තර කියන මේකේ ඔයාලා කරන්න ඕනි මේකේ ඔයාලා කරන්න ඕනි අදාළ මුදුස්තර සෛද වර්ගයේ මෙහෙම ඇඳා ස්ථූල කෝණස්තර සෛද ටිකක් මෙහෙම ඇඳගත්තා දුඩස්තර සෛද ටිකක් මෙහෙම ඇඳගත්තා ඇඳගෙන මේවා ගැන මේවා තියෙන්නේ කොහෙද මේවා ලක්ෂණ මේවායි කාර්ය මේවා තියෙන්නේ කොහෙද මේවා ලක්ෂණ මේවායි කාර්ය ඇතුළත් කරන පොඩි වගුවක් විදිහට chart එකක් හදාගන්න සංසන්දනාත්මකව කරුණු ඉදිරිපත් කරනකොට ඔයාට වඩා දැන් උදාහරණයක් ගත්තොත් මෙයාගේ අන්තර් ශෛලිය අවකාශ තියෙනවා මෙයාගේ අන්තර් ශෛලිය අවකාශ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් මෙයාගේ අන්තර් ශෛලිය අවකාශ නැහැ ඔය විදිහට මේක දිහා බලාගෙන ඉතම කොලී මේ ලක්ෂණ ටික ඔයාලා පාඩම් කරන හොඳම මතකයේ තිනවා ඒ නිසා සංසන්දනාත්මකව කරුණු ඉදිරිපත් කරන්න මේ ක්‍රමය හදාගන්න ඊළඟට දැන් තව අවස්ථාවක් තියෙනවා අපි ආ සත්පඩකය කියන පේශි පටකය ගත්තාම ඒකත් ඔයාලට පුළුවන් කාණ්ඩ තුනකට මෙහෙම වර්ග කරන්න එකක් තමයි සිමිදු අනිත් එක කංකාල අනිත් එක අඳිනා සිංදු පේශි පටකය කංකාල පේශි පටකයත් මෙහෙම ඇඳ ගන්නවා හර්ත් පේශි පටකයත් මෙහෙම ඇඳ ගන්නවා පුතේ ඒකට අදාළ ලක්ෂණ ටික පහලින් ලියන අන්න එතකොට ඔයාලට වඩාත් පහසුවෙන් මේ ටික අවබෝධ කර ගන්න පුළුවන් ඒ නිසා පාඩම් ටික එකතු වෙන්න දෙන්න එපා පාඩම අපි උගන්න උගන්න පාඩම් ටික මේ කරන කියන වැඩ ටික කරලා ඒ පාඩම් ටික ඉතින් නිදහස් කරගන්න තමන් අවබෝධ කරගත්තා කියන එහෙම වුණොත් පුතේ අපි උගන්නන එකේ මේ අපේ මහස්සිය ප්‍රතිඵලයක් වාර පැහැදිලිව ගන්න පුළුවන් එතකොට ස්නායු පටකය මම තව චූටි හෝම්වර්ක් එකක් වාර දෙන්නම් ඔයාලා පුතේ මම ඔයාලට දානවා ස්නායු සෛදය ඒක A4 කොලේක ලස්සන ඇඳලා තියන රූපය A4 කොලේක ලස්සන රූපය ඇඳලා තියෙන පිටු භාගකට වෙන්න ස්නායු සෛලය නැත්නම් මේකට තව නමක් අපි කියනවා නියුරෝනේ කියලා නියුරෝනේ කියලා කියනවා මේක A4 කොලේ භාගකට වෙන්න ඇඳලා තියන්න මේක නාල වැදගත් කරන ටික වන් රූපය දෙනවා පිටු අංක 14 තමයි මේක තියෙන්නේ පිටු අංක 14 මේක මම ඔයාලට පුතේ රූප ස්ථාන දාන්නම් ගෲප් එකේ පොත නැති අයට මං හිතන්නේ ගොඩක් අය ගාව පොත් තියෙනවා හරි එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු ලබන සතියේ ප්‍රභාසන ශ්‍රේෂ්ඨී පාඩම ආරම්භ කරනවා සියලු දෙනා සම්බන්ධ වෙන්න එහෙනම් හැමෝටම පුතේ ආයුබෝවන්